ඔය මේ භාවනාවේ දිනු වෙන්න පින්වතුනි තව ඒවා තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියනවා. ඔය හිතන හිත දුවන එක අඩු කරගන්න. ඔය ඉන්ද්‍රිය සංවර සීලය කැඩෙන එක තමයි අපිට ඔය මන්කි මයින්ඩ් එකක් එන්නේ ගොඩක් විට. විශේෂයෙන්ම අපි ඇස්සෙමෝනි බල දැන් මට මේ පින්වතුන මෙහෙම බලන්න පුළුවන්. මෙහෙම බලන්න පුළුවන්. මෙහෙම බලනකොට මගේ ඇස් දිහා බැලුවොත් මගේ ફોකස් එකක් නැහැ. ඒ ફોකස් නැතුව බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒක ඉන්ද්‍රිය සංවර සීලය ප්‍රැක්ටිස් කරන විදිය පොඩි අයිඩියා භාවනා කරන කැමති කෙනෙක් දැන් අපි ක්‍රොස් කරනකොට වාහන එනවද යනවද කියලා බලන්න ඕනේ වාහන වල කවුද ඉන්නේ කියලා බලන්න යන්නේ නෑ එහෙම තෝර බේරගෙන බලන්න ඕනේ අනිත් එක තමයි ඔය සීලය රකින්නකොට හරියට රැකෙන්නේ යම් දෙයක් අපි ලස්සන මලක් තියනවා නම් මල බලන්නෙම නැතුව යන්න ඕනේ සමාකය කියන සවස මට ඒක දැක්ක මම හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනී කරා කියලා ඒ පින්වතුනි වෙඩි කෑවා වගේ වෙඩි කාපු කෙනෙක්. එයා දන්නේ නැහැ වෙඩි කාලා. ඒ කියන්නේ පින්වතුනි එතනදී කැඩිච්ච සීලයක් තියෙනවා. කැඩිච්ච සීලයේදී කැඩිච්ච සමාධියක් එන්නේ. කැඩිච්ච සමාධිය කැඩිච්ච ප්‍රඥාවක් එන්නේ. දැන් අපි ඕම කැඩිලා ඒවා කරන හින්දා අපි බණ ඇහෙනවා යනවා තැන් වලට පොත් කියවනවා මේවා කරනවා නියම විදියට හිත වෙනස් වෙලා නිවිලම යන ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඉතින් ඒක වෙන්න නම් අනිවාර්යයෙන්ම තව එකක් තමයි මේ මම ඔය කතාව කියනවා දැන් මේ අපේ දැන් කැමරා මහත්තයලටයි අර මේ කට්ටිය කලන්තේ දායි දැන් සාමි මාස්ටර් අගෞරවයක් නොවෙන්න ඕම අමාරුවෙන් ඉන්න ඇති. ඇත්තට සාමි මාස්ටර් දැන් හම්බෙන්න ඕනේ නැහැ එහෙම මහා සාමි මාස්ටර් ඇති මේ එකපාරක් හම්බුණා මේ කට්ටිය. දැන් මේ කට්ටිය හම්බුන්නේ නැහනේ. මොකද ආයි මේක කරලා දැන් එහෙම කට්ටිය අවබෝධයෙන් ඉන්න ඇයත් ඉන්නවා. සාමි මාස්ටර් හම්බෙන්න ඕනේ දැන් ඉතුරු ප්‍රැක්ටිස් එක කරලා. එහෙමයි මේකේ තියෙන්නේ මමත් ප්‍රැක්ටිස් කරනවා ඔයගලමත් ප්‍රැක්ටිස් කරලා එතකොට අර අලුත් කරුණ ටිකක් ගේන්න පුළුවන් මේ අලුතෙන් ආපු අයට නෙමේ එහෙම ලෙසන් එකක් දැන් මමත් මේ ඇවිල්ලා මේ අයව මොකද අර සර්කස් එකේ ඉන්න ක්ලවුන් කෙනෙක් වගේ මෙහෙම කර කර යන කෙනෙක් නෙමේ ඒක කරන්න බෑ මට මම මේ ගමනක් යනවා මගේ අර ආයි අපවත් වුණොත් ඒ සිතුවිල්ල නොවෙන්න තමයි මේ දැන් මේ කරගෙන යන්නේ මගේ ප්‍රතිපදාවට සම්බන්ධින්ද තමයි මේ බන කියන එකට ආවේ මම නිතරම හිතනවා මම එදා කිව්වේ පින්වතුනි අවුරුදු ඔය මුල් කාලේ මට සමාකය ඉන්වයිට් කරාම ඇමරිකාවට මම කිව්වම රහත් වෙච්ච දවසක එන්නේ කියලා. ඒක මම ජෝක් කරේ නෑ අවුරුදු එතකොට 28 29 ඔය මුල් කාලේ මේ මගේ ඔළුවේ තිබ්බේ එහෙමයි මම කවදා හරි මේ පිටරට වලට යන්න ඕනේ කියලා. මේ පිටරට කිව්වම මෙහෙම මිනිස්සුනේ ඉන්නේ සත්වයෝ. ඒගොල්ලන්ට උඩරිම පිට වෙන්න ඕනේ. ඒ කොයි කොයි රටකද ඉන්නේ මිනිස්සු කමන්නේ. එයාගේ ඒකම දුක තියෙන්නේ කියලා එහෙම හිතාගත්තා. හැබැයි වැඩේ තියෙන්නේ දැන් මෙහෙම යනකොට රහත් වෙනවා කියලා අපිට මෙහෙම අදහිට වෙනවා කියලා කරන්න බෑ පින්වතුනි. ඉතින් මම මෙහෙම වඩාගෙන යනකොට තේරෙනවා දැන් මොන හරි කරපු ටිකින් හරි මිස්ම දෙයක් දෙන්න ඕනේ. හැබැයි අනිවාර්යයෙන්ම මට තව මෙහෙම දැන් මේ ගමනින් උත්පස්සේ ලංකාවට ගිය ගමන් මගේ ගමන් දෙකක් තියෙනවා. එක්කෝ හිමාලයට යන්න තියෙනවා අනිත් එක ලංකාවේ යාල කැලේම කැලේට යන්න බඩින්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය දෙකෙන් අරේ ඉති අලියයි වලස්සේ තමයි මෙයා වෙන්නේ. හැබැයි දන්නවා එහෙම හානියක් වෙන්නේ නැහැ. මොකද ඒක ඒ කියන්නේ එතන නීති පද්ධතියක් තියෙනවා අපි හඳුනන කැලේ. තව අපි ඔක අපි දන්නේ නැහැ නේ. ওই අත්දැකීම් නැතිකොට හිතනවා ගියපු ගමම බලාපණිනවා අරව මෙයා වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලන් හොඳ අවබෝධයක් තියෙනවා. ඒගොල්ලන් දන්නවා. ඒගොල්ලන් පණිනවා අර දඩයන් කරන ණයට. ඒගොල්ලන්ට හිත දැනෙනවා අපි හඳුනන සත්වට. තව හිමාලය කියොත් ඉතින් අර ඇල්ටිටියුඩ් එක. හැබැයි මම ගියා අර 2015 දී ප්‍රශ්නෙන් පස්සේ දස්තාසේ වැඩියා. අමාරුක්කුනේ නෑ. ඒ කියන්නේ මම මේ මුඩටම උඩ හරිය ගොඩක් වැඩි හොඳ ගයිඩ් කෙනෙක් හම්බුණා මගේ පින තිබ්බා. ගියා මුණත් 2017 තමයි දැන් ආයි වඩින්න ඉන්නේ. ඉතින් ඒක මොකද මම අතරින්නේ නෑ මගේ හීනයක් තියෙනවා. මම මේක කවදා හරි මේ බන නෙමෙයි කවදා හරි මේ වක් කරන වෙලාවකදී මේ කට්ටිය මං කියන එකක් මන් දන්නේ මේ කට්ටිය කලන්ත දාන එකක් කරන්න මට යන්න ඕනේ කවදා හරි. ඒක තමයි මගේ හීනය. කවදාද ඒකට මම මේ ශාසනයට බුදුහාඳුරගේ මේ ස්වාමි මාසගේ යම් මහිමයක් බලයක් මේ ලෝකෙට ආයි දැනෙන්න ඕනේ පින්වතුනි. මේ ස්වාමි මා ඒ පවිත්‍රභාවයේ ප්‍රතිපත්ති ඉන්න එක යම් ශක්තියක් මේ වගේ අමුතු පිරියල යන කාලෙකදී මේක මේ මෙහෙම මිනිසුන්ට ආයි ධෛර්යයක් ස්වාමි මාසලටද උපාසක පිරිසටද ආයි ධෛර්යයක් ශක්තියක් එන්න ඕනේ. සද්ධාවක් එන්න ඕනේ ආගම් පිළිබඳ ධර්මයේ පිළිබඳ. මේක නිකම් මලානික මේ මකුල් දැල් වැහෙන පොත මේ මොනවාද මේකක තියෙන එකක් නෙමෙයි. මේක ප්‍රායෝගිකව මේ මිනිස්සු ගැලවෙනවා දුක් වලින් කියන එක මේ යුගෙත් මේ කාලෙත් එක සිද්ධ වෙන්න ඕනේ. මේක යම් දෙයක් වෙනවා. හැබැයි මේ කාලේ යම් දෙයක් වෙනවා.
ඒකයි තමන් පේවිවි යන්න ඕනේ මේ මාසවල මේ අවුරුද්ද තමන්ට සපෝට් එකක් ලැබෙනවා කියලා මට හිතෙනවා විශ්වයෙන් යම් සපෝට් එකක් මේ කාලේ සිද්ධ වෙගෙන යනවා